තව මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නේ හින්දා මේ මැතිවරණයේ තියෙන වැදගත්කම තමුන්නාන්සලා ඉතාමත් හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තියෙන වැදගත්ම මැතිවරණය තමයි මේ මැතිවරණය. 2015 අපි යහපාලන ආණ්ඩුවක් හදනකොට රිෂාඩ් මන්ත්‍රීතුමා ඇමතිතුමාලා අපි විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ රට වෙනස් ක්‍රමයකට ගෙනියන්න විශාල මහන්සියක් දැරුවා. අවාසනාවකට වගේ මාස කීපයක් යනකොට මහා බැංකු වංචාවක් එක්ක අපිට විශාල කැළලක් අපේ ආණ්ඩුවට ඇති වුණා. මමත් ප්‍රධාන අමාත්‍යවරු කීප දෙනෙක් ගිහිලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කිව්වා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාව පරීක්ෂණයක් ඉවරනකන්වත් අයින් කළා තියලා ආණ්ඩුව අරගෙන යන්න කියලා. නමුත් ඒකට එකතුමා එකක වුණේ නැහැ. එතුමා කිව්වේ එතුමාගේ මිත්‍රයා එතුමා බොහොම අමාරුවෙන් ගෙනාවි කියලා. නමුත් ඒ කැළල තමයි අපිට 2019 අපිට පරාජය වෙන්න මූලික හේතු වුණේ. අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් හොඳ කණ්ඩායමක් හැදිලා තියෙනවා. අනේකින්ද තමයි මමත් අවුරුදු 4කට පස්සේ දේශපාලනයට ඇවිල්ලා මේ වේදිකාවට ආවේ. වෙන එකට නෙමෙයි, මේ රටේ වෙනසක් ඇති කරන මැතිවරණය බවට පත් වෙන්නේ මේ 21 වෙනිදා. මේ 21 වෙනිදා අපි වැරදි තීරණයක් ගත්තොත් අපි තමුන්නාන්සල සියලු දෙනාටම විතරක් නෙමෙයි, අපේ දූ දරුවන්ට විතරක් නෙමෙයි, අපි මුණුබුරන්ටත් රටක් නැති වෙන තත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේක වෙනස් කරන්න නම් අපි සියලු දෙනාම බුද්ධියෙන් මොලේ පාවිච්චි කරලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකට තමයි නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයා ලබා දෙනකොට අපි සියලු දෙනාම එක වේදිකාවට ඇවිල්ලා අපේ වේදිකාවේ අද ඉන්නේ ඉතාමත් පිරිසුදු දේශපාලන නායකයන්. ඒ විතරක් නෙමේ, අත්දැකීම් තියෙන නායකයන්. මට මතකයි පළවෙනි රැස්වීම තියෙනකොට ඒ රැස්වීමේදී අපිට පෙවුණා මේ වේදිකාවේ මූලිකව ඉන්නේ මේ රටේ ප්‍රධාන නායකයෝ ටික, වැඩක් කරන්න පුළුවන් නායකයෝ ටික. ඒකෙහිඳ මෙතන එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි ඉන්නවා නම් ඇහෙන ප්‍රමාණය